आदरणीय जीवित समगिन संबंध आदरणीय जीवित विविध कारण संबंधी कथा करवाहोरावकर चर्म रोग पिल कथा करतेपाठमें चर्म रोग पिल कथा करीरने कले सामान्यवासल टीका वैडिपुर अभी समाज मध्य पिल अवधानी उपकर अभी नितरम दकीन लबन दी दी මේ දැන්වීම වල පළකන ඉතින් ඒකත් එක්ක අපි පෙළඹෙන අපි හැමෝම ලස්සනට ඉන්න කැමති ඉන්නේ නේද ඉතින් ඒ නිසා අපි හැමෝම මේ සුදු වෙන්න ගන්න තියෙන ක්‍රීම් වර්ග සබන් වර්ග මේ වගේ දේවල් පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා සමහර කෙනෙක් මේ දේවල් වලින් ඈත් වෙලා ඉනවා වෙන්නත් පුළුවන් ඒ කොහොම වුණත් දැන් මේ වගේ දේවල් පාවිච්චි කිරීම හරහා ටිකක් වැඩිපුර මේ දවස්වල සමාජයේ මේ චර්ම රෝග පිළිබඳව කතා බහට ලක් වෙලා තියෙනවා ඉතින් ඒකත් එක්ක අපිට හිතුණා චර්ම රෝග පිළිබඳව චුට්ටක් අපි වැඩිපුර කතා කළොත් හොඳයි කියලා ඉතින් ඒ නිසාවෙන් අපි අද දවසේ ආදරණීය ජීවිතයේ වැඩසටහනට කැඳවාගෙන ආවා රාජගිරිය ස්මෘති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චර්ම රෝග විශේෂ මනෝ උපදේශිකා සහ මනෝ චිකිත්සක දේශීය වෛද්‍ය සමාදී ශශිකලා වෛද්‍යතුමිය අයිබුවන් වෛද්‍යතුමියනි අයිබුවන් අයිබුවන් හොඳයි දැන් සමාජය අර මම කලින් කිව්ව වගේම වෛද්‍යතුමිනි ටිකක් වැඩිපුර චර්ම රෝග අපිට අහන්න දකින්න ලැබෙනවා සහ මේ පිළිබඳව කතා බහට ලක් වෙනවා සමහර වෙලාවට දැන් يعني විවිධ ආලේපන වර්ග පාවිච්චි කරන්න ඕනේ අපි දැනුවත්වම හෝ දැනුවත් යම් යම් ආසාදනිකතාවව අපිට ඇති වෙන්න පුළුවන් අපි මුලින්ම චර්ම රෝග කියන්නේ මොනවද කියන තැනින් සාකච්ඡාව පටන් ගමු ඔව් ඇත්තටම මෙතනදී ප්‍රශ්නේ තමයි න්‍යායාත්මක තොරතුරු වලින් එහාට වෙන්න වෙලා තියෙනවා දැන් තියෙන චර්ම රෝගත් එක්ක බැලුවා මොකද අපේ ආයුර්වේද හැටියට බැලුවොත් එහෙම චර්ම රෝග 18ක් ගැන කතා කරනවා ඒකෙන් ශුද්‍ර කුෂ්ඨ එහෙම නැත්තම් සුවපත් කරන්න පුළුවන් චර්ම රෝග විදිහට චර්ම රෝග 11ක් ගැන කතා කරනවා ඊට අමතරව මහා කුෂ්ඨ එහෙම නැත්තම් සුවපත් කරන්න අපහසු තත්ත්වයේ තියෙන කුෂ්ඨ 8ක් ගැන කතා කරනවා නමුත් වර්තමානයේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම න්‍යායාත්මක විස්තර කරන්න බැරි අලුත් අලුත් චර්ම රෝග රාශියක් සමාජගත වෙලා තිනවා ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි ස්වභාවික තත්වයෙන් ඉවතට ගිහිල්ලා ජීවත් වෙන්න පුරුදු වෙච්ච එක. ඒ වගේම තමයි අනෙක් පැත්තට කතා කරොත් දේශීය වෙදකමේ කතා කරනවා ගෙඩි වන පිළිකා. එහෙම නැත්නම් ගෙඩි වෘණ පිළික කියන වචනින්. එතකොට ඒකෙදිත් කතා කරන්නේ ගොඩක් කලාවට මේ සම්බන්ධව මාතෘකාවක් තමයි සම සම්බන්ධව ඉදිමුන් සහ වෘණ කියන්නේ තුවාල පැසවීම ගැලීම් ඇතුළුව තියෙන දේවල් ඊට පස්සේ පිළික කියන තත්වය කැන්සර් එක කැන්සර් ටයිප් එකක් එක. එතකොට මේ කැන්සර්ස් සහ මේ ඔක්කොම චර්ම රෝග ගැන කතා කරනකොට වර්තමානයේත් එක සම්බන්ධතාවය අපි ඒ මං ඉස්සෙල්ලා කිව්වා වගේ න්‍යායෙන් පිටට ගිහිල්ලා තියෙනවා අපේ තියෙන ආහාර විහරණ ඒ වගේම සමහර වෙලාවට අර කිව්වා වගේ අපි ආටිෆිෂල් දේවල් එක ගොඩක් ජීවත් වෙන එක මේ වගේ හේතුන් නිසා චර්ම රෝග කියන එක අලුත් මාතෘකාවක් විදිහට දවසින් දවස සමාජගත වෙමින් පවතිනවා හොඳයි දැන් චර්ම රෝග ගැන කතා බහ කරද්දී ඔබටත් යම් යම් ගැටලු ඇති සමහරට ඔබ යම් යම් දේවල් ආලේප කරලා ඔබට යම් කිසි ආසාත්මිකතා ඇති වෙලා තියෙනවා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔබට මේ යම් යම් දේවල් ආලේප නොකලත් ඔබට යම් ආකාරයකින් සම සම්බන්ධ යම් ගැටලුකාරී තත්වයන් ඇති ඉතින් එහෙමනම් අප සූදානම් අදවසේදී ආදරණීය ජීවිතය තුලින් ඔබේ ගැටලු වලට ඉඩකඩ වෙන් කළ දෙන්න අවශ්‍ය කරන වෛද්‍ය තුමියගෙන් අවශ්‍ය කරන පිළිතුරු ඔබට ලබා ගන්න පුළුවන් ඔබේ ප්‍රශ්න හා සම්බන්ධයෙන් අපි එවෙනුවෙන් වෙන් කළ තිනෝ 0115 299 299 කියන අපේ දුරකථන මාර්ගය 0115 299 299 කියන දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඔබේ ගැටලු निराකරණය කරගන්න. හොඳයි දැන් වෛද්‍යතුමියනි චර්ම රෝග පිළිබඳව ඔබතුමිය පැහැදිලි කිරීමක් කරා. සාමාන්‍යයෙන් මට පැහැදිලි කරන්න දැන් සමාජයේ මේ කාලේ ගත්තාම ටිකක් වැඩිපුර අපිට මේ අහන්න දකින්න ලැබෙන මොන වගේ චර්ම රෝගද? ඔව් ඇත්තටම චර්ම රෝග ගැන කතා කරනකොට චර්ම රෝගයක් අපිට හැදෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඉතින් අර ඒ තත්ත්වය
ඇත්තෙන් අපි කොහොමද මිදෙන්න කියලා දන්නේ නැති වුණාම තමයි මේ චර්ම රෝග කියන තත්ත්වයට අපි පත් වෙන්නේ. ඒ තමයි පළවෙනියටම කතා කරොත් එහෙම අපිට චර්ම රෝග හැදෙන එකක් තමයි අපි කන කෑම බීම. එතකොට කන කෑම බීම කතා කරොත් කෑම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි එකක් තාමසික ආහාර අනිත් එක ආයුර්වේදීය සහ දේශීය වේදක මේ වගේම අපි හැම වෙලාවෙම කතා කරන සෞඛ්‍ය ආරක්ෂිතව අපිට ශරීරේ පවත්වාගෙන යන්න ගන්න පුළුවන් හෙල්දි ෆුඩ් කියන කන්සෙප්ට් එක. එතකොට මේකෙදි තාමසික ෆුඩ් සහ එතකොට හෙල්දි ෆුඩ් කියලා දෙකක් තියෙනවා. ඒකෙදි අපිට තාමසික ආහාර නිතර නිතර ගන්න එක. මම ගොඩක් වැඩසටහන් වලදී සඳහන් කරනවා තාමසික ආහාර කියන්නේ මොකද්ද කියලා. ඒකේ උඩින්ම ඉන්නව ඇත්තටම සොසේජස් එහෙම නැත්නම් අපි කෘතිම සකසගන්න ස්වභාවික තත්ත්වෙන් වෙනස් කරපු ආහාර ඩීප් ෆ්‍රයි කරන ඒවා ඊට පස්සේ මේ දේ අධික තියෙන දේවල් කල් පවත්ව ගන්න අපි එක එක රසායනික ද්‍රව්‍ය යොදලා තියාගන්න කෑම වර්ග මේ වගේ මේ තාමසික ආහාර බහුල විදිහට ගන්න කට්ටියට චර්ම රෝග වලට නිතරම මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විහරණ කියන එක ගත්තහම ගොඩක් කලාවට ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ජීවත් වෙන පරිසරය. ස්වභාවික තත්ත්වයෙන් හැම වෙලාවෙම වෙනස් කරපු පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකෙදි අපි හිතමු දැන් උදේ අපි නැගිටලා නානවා සීතලයි. ඊට පස්සේ අපි යන්නේ වාහනේ AC එක ඇතුළේ. ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලත් අපි AC එක ඇතුළේ. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ දාඩිය ආයෙ ඇවිල්ලා ෆෑන් එක දාගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම අපි ජීවත් වෙන්නේ අපේ ප්‍රධාන බහිස්රාවී මාර්ගයක් වහගෙන. ඒ කියන්නේ දාඩිය පිට වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ විදිහට අපි මේ විහරණය වැරදි වුණාම අපේ ශරීරයේ කෘත්‍යයන් හරියට සිද්ධ වෙන්නේ නැති වෙනකොට අපද්‍රව්‍ය කියන එක එළියට යන්නේ නැතුව ලේසිම මාර්ගයක් තමයි අපේ සමහරහ එළියට දාන එක. එතකොට චර්ම රෝග බොහොමයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව තමයි චර්ම රෝගවලට තව ප්‍රධාන හේතුව අපි මානසික අතතියෙන් ඉන්නවනම් හොඳට බලන්න ඕගලන්ට මොනවා හරි මානසික ගැටලුවක් තියෙනවා නම් මූණේ පිම්පල්ස් දානවා, තෙල් ගතිය වැඩි වෙනවා, එහෙම නැත්නම් මූණ රැලි වැටෙනවා, ඇස් දෙක බහිනවා. ඉතින් මේ වගේ ගොඩාක් චර්ම රෝගවලට හේතුවක් වෙනවා මානසික සුවපත්භාවයෙන් අපිට ඉන්න බැරි වෙන එක. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපි චර්ම රෝග ගැන කතා කරනකොට විශේෂයෙන්ම සුවපත් කරන්න අපහසු චර්ම රෝග තියෙනවා, බෙහෙත් අහන්නේ නැහැ කියලා අපි කියනවා සාමාන්‍ය ජනවහරිදී. මේකට ප්‍රධාන හේතුව තමයි කර්මජ රෝග. එහෙම නැත්නම් අපි පෙර සංසාරයේ කරන ලද අකුසල කර්ම හේතුවෙන් චර්ම රෝග හැදෙනවා කියලා. මොකද චර්මය කියන්නේ එහෙම නැත්නම් බාහිරට පේන මේ විශාලම ඉන්ද්‍රිය අපේ ශරීරය. එතකොට අපි ඕන කෙනෙක් එක්ක ගිහිල්ලා කතා කරන්න අපිට කොන්ෆිඩන්ට් තියෙන්නේ, අපිට නිරෝගිමත් සමක් තියෙනවනම්, අපි ප්‍රියමනාපව ඉන්නවනම්. මම මෙතනදි මේ නිරෝගිමත් සමක් කියන එක විශේෂ කරලා පාවිච්චි කරන්න හේතුව තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ සුදු වෙනවා කියන එක තමයි ලස්සන කියලා කියන්නේ. ඇත්තටම මේක ඒක ඇත්තටම වරදක් කියන්නත් බැහැ. මොකද හොඳට බලන්න පවුලක කළු ළමයෙකුයි සුදු ළමයෙකුයි ඉන්නවනම් සුදු ළමයට අවධානය වැඩි. ඉතින් මේක සහ එළියට ගියාට පස්සේ වැඩක් කරගන්න ගියාම තියෙන පිළිගැනීමේදී ඒක වෙලා තියෙනවා. කළු කෙනාට වැඩිය සුදු කෙනාට සලකන්න පුරුදුලා. ඉතින් මේ වගේ දේවල් නිසා ඇත්තටම මේ කාලේ වෙනකොට කාන්තාව කියන කෙනා බොහෝම මානසිකව පීඩනයට ලක් වෙලා ඒගොල්ලෝ වැරදි මාර්ග හරහා හරි මේ සුදු වෙනවා කියන මාතෘකාවත් කතා කරන්න සමාජය ගොඩාක් පෙළඹිලා තියෙනවා. ඉතින් ඒකට එක එක මාර්ග හොයාගන්නවා. ඒකෙදි සමහර කෙනෙක් නම් අවබෝධයෙන් ඒ තමන්ගේ චර්මයට ප්‍රතිකාර කරගෙන ඉන්න ස්වභාවික තත්ත්වයෙන් වෙනස් වෙන්න උත්සාහ කරනවා. තවත් සමහර කට්ටිය ඒක ගැන දැනුමක් නැති නිසා අපි අද මාතෘකාව කරගෙන තියෙන ප්‍රධාන වශයෙන් ස්කින් කැන්සර් ගැන කතා කරන්න. ඉතින් ස්කින් කැන්සර් හදාගන්නවා මගේ මම කතා කර කර හිටියේ හේතු ගැන. එතකොට මේකත් මානසික ආතතිය කියන එක සහ මේ සුදු වෙන්න උත්සාහ කරන එකත් අපිට තව හේතුවක් තමයි. ඊළඟට තව දෙයක් තමයි දැන් අර කතා කරා වගේ ඒ කර්මජ හේතුවකදී කෙනෙකුට තව කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරන්න තියෙන ඒ තමන්ගේ පර්සනැලිටි එක නැති වෙන කාරණයක් තමයි සම නිරෝගීව නෑ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවකදී අපි ප්‍රතිකාර කරනකොටත් බොහෝ විට පුණ්‍ය කර්මවලට යොමු කරගනිමින් තමයි අපි එයාට කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න කියලා දෙන ගමන් තමයි. මොකද කරුණාව මෛත්‍රිය ගැන කතා කරනකොටත් මුහුණ කියන්නේ මිනිසෙක්ගේ හදවතේ කැඩපත. ඉතින් කෙනෙක් ඇතුලෙන් කාරුණිකයි නම් ඇත්තටම මෛත්‍රියෙන් ජීවත් වෙනවා නම් ඒගොල්ලන්ගේ මූණෙන් ඒ බව පේනවා. ඒ ලස්සන කියන්නේ කෙනෙකුගේ ඒ තියෙන හැඩේවත් ඒ තියෙන වර්ණයවත් නෙමෙයි,
අරතියන ප්‍රියමනාප බව. ඉතින් ඒක තමයි අපි රැක ගන්න බලන්නේ. අනිත් කාරණාව තමයි සමහර වෙලාවට වසවිස ශරීරගත වීම තියෙනවා. ඒ වසවිස ගැන කතා කරනකොටත් ආයුර්වේද ක්‍රම දෙකක් කතා කරනවා. එකක් තමයි අපිට පිටතින් යම් කිසි කෑම බීමකින් එහෙම නැත්නම් විශේෂයෙන් සර්ප විස ඒ කෘමි භක්ෂණ ඒ වගේ සත්තු හරහා වෙන්න පුළුවන් විස වර්ග ඊට පස්සේ අපි දන්නේ නැති එක එක කිමිකල්ස් වලට එක්ස්පෝස් වෙන්න පුළුවන් ඒ ඇරුණකොට තව කතා කරනවා භූත රෝග කියන මාතෘකාව යටතේ සමහර අයට අණවින කොඩවින කියන තත්ත්වය හරහා එක එක කැවීම් කෙරුණහමත් ඒ විසත් ශරීරයේ චර්ම රෝග විදිහට පිට කරනවා කියලා ග්‍රන්ථවල ඉතින් ඒ කාලේ ඉඳලම ඍෂිවරු සඳහන් කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් කුවත ඕවා තමයි චර්ම රෝග හැදෙන හේතු. හොඳයි දැන් ඔබතුමිය මේ හරි අපූර්වට මේ පැහැදිලි කිරීම කරා ඒකම මේ වැඩිපුර කියන වචනයක් තමයි මේ සම නිරෝගී වීම නිරෝගිමත් සම කියන එක. ඒ නිසා මට හිතෙනවා ටිකක් ප්‍රශ්නයක් අහන්න සම අපේ නිරෝගීද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්ද කොහොමද ඒක තීරණය වෙන්නේ? අනිවාර්යයෙන්ම මොකද හැමෝටම ප්‍රകൃතිය කියලා උපතින්ම තියෙනවා. ඒ කියන්නේ තමන් වාත කෙනෙක්ද පිත කෙනෙක්ද සම කෙනෙක්ද එහෙම නැත්නම් වාපිත් සෙම් වල කොම්බිනේෂන් එකක්ද එහෙම ඒ කියන්නේ එකතුවක්ද කියන එක අපිට ඒක තේරුම් ගන්න පුංචි කාලේ ඉඳලම එතකොට නිරෝගී සමක් වුණාම ඒ කෙනාගේ වියලි වෙන්න බෑ ඊට පස්සේ අධික තෙල් වෙන්නත් බෑ සාමාන්‍ය සමක් තමයි නිරෝගී කියලා කියන්නේ ඒ වගේම තමයි මේකේ කැසීම් රතුවීම් පැල්ලම් ඇතිවීම් වගේ දේවල් ඒ කියන ආසාත්මිකතා ඉක්මනින් සිද්ධ වෙනවා නම් එයා නිරෝගී තත්ත්වෙන් පොඩ්ඩක් බහැරට ගිහිල්ලා තියෙනවා එතකොට ඒ වගේම තමයි සමහර ආහාර වර්ග ගත්තාම ටග්ගාල ස්කින් එකේ ඒක අර ආසාත්මිකතාවයක් විදිහට පිට දානවා නම් ඒත් ශක්තිමත් නිරෝගිමත් සමක් ඒ කෙනාට නැහැ. ඉතින් ඒ වගේ තත්ත්ව වලින් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අපිට මැෂින්ස් වලින් ටෙක්ස්චර් එක චෙක් කරන්නත් පුළුවන්. නමුත් අපිට සරලව ගෙදරදී අපිට සාමාන්‍ය සමක් තියෙනවා නම් ඒක නිරෝගී සමක් කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. එතකොට නිරෝගී සමක් තියෙනවා නම් අනවශ්‍ය විදිහට ඒකට එක එක දේවල් කරන සම රෝගී කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ කරුණු කාරණා පිළිබඳව කතා කරද්දී ඊළඟට මතුවෙන කාරණාව තමයි දැන් අපි හිතමු අපි ඒ කරන කියන දේවල් එක්ක සමාහිත අපි නොදැනුවත්ව හෝ අපිට යම්කිසි චර්ම රෝගයක් ඇති වෙනවා. එතකොට මේ චර්ම රෝග ඇතිවීම හරහා මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ අපිට? ඔව් ඇත්තටම දැන් ශරීරය කියන්නේ ධාතුන් හතක නිර්මාණයක්. එතකොට අපිට බාහිරටම පේන්න තියෙන ධාතුව තමයි ත්වචය. නැත්තම් සම කියන රස කියන ධාතුව අපි එක එක නම් වලින් මේක හඳුන්වනවා. එතකොට සම කියන එකට මුලින්ම මොනවා හරි දෙයක් ආපු ගමන් ඊළඟට ඒක යනවා එතනින් ඇතුළට තියෙන රක්තයට. ඊට පස්සේ මාංශ ඊට පස්සේ එහෙම ඇතුළට ඇතුළට ගිහිල්ලා අන්තිමට අස්ති මජ්ජා දක්වා මේ කුෂ්ටයක් හරි මොනවාම හරි දෙයක් සමට ඇති වුණොත් ඇතුළාන්තය වෙනකම් යනවා. ඉතින් අපිට මොනවා හරි හැමත දෙයක් සිද්ධ වෙච්ච ගමන්ම මුලින්ම කරන්න ඕන දේ තමයි ඒකට මුල්ම අවස්ථාවේදීම හඳුනගෙන ප්‍රතිකාර ලබා ගන්න එක. එහෙම නොවුනොත් එහෙම දැන් උදාහරණයකට ගත්තොත් එහෙම සොරයිසිස් කියන එක ප්‍රධාන මාතෘකාවක් සමාජයේ. මොකද සොරයිසිස් කියන චර්ම රෝගය හැදුනහම නිතරම හැමේ පොතු ගැලවිලා යනවා. නමුත් මේක මුල් අවස්ථාවේදීම හඳුන ගන්න පුළුවන් එකක් තමයි. මොකද හිසේ හිස්සෝරි වගේ ස්වභාවයක් ඇති වෙනකොට හඳුන ගන්න පුළුවන් උන් අපිට මේකේ මූලික අවස්ථාවක් වෙන්නත් පුළුවන් කියලා. හිස්සෝරි කියන්නේ සොරයිසිස්ම නෙමෙයි. නමුත් සොරයිසිස් වල මූලික අවස්ථාවක් හඳුන ගන්න පුළුවන් ලක්ෂණයක්. එතකොට මේකෙදී අපිට දැන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි චර්ම රෝගයක් හැදුනහම සාමාන්‍ය සමේ ශෛල මාරුවීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අලුත් චර්මයක් පිටතට වැවෙන්න පටන් ගන්නේ දවස් 14ට වගේ ආසන්න වශයෙන්. එතකොට නමුත් චර්ම රෝගයකදී ඩේලි අපිට මේ ස්කින් එකේ උඩ තට්ටු ඉවත් කර කර අලුත් ස්කින් එකක් නිර්මාණය කරගන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ මේ ස්කින් එක නිර්මාණය කරන්න ලොකු ප්‍රතිශක්තියක් වැය වෙනවා. ඒ කියන්නේ අපි වෙනදාට කන බොනවට වැඩිය ලොකු පෝෂණයක් ඕනේ කරනවා. මේ සමේ පෝෂණය අපිට ඒකාකාරීව පවත්වාගෙන යන්න. එතකොට මේකෙදි තියෙන අර ප්‍රධාන ගැටලුව තමයි චර්ම රෝගයක් හැදුනහම ඒ කියන පෝෂණය අපි අවබෝධයෙන් දෙන්න යන්නේ නැහැ. ඒ දෙන්න යන්නේ නැති වෙනකොට අපි දන්නේම නැතුව මේක අර මං කිව්වා වගේ අනිත් සප්ත ධාතුන්ගේ කොටස් වලටත් ධාතුගත වෙන්න පටන් ගන්නවා. ඒකෙදි ඒ කෙනාට ටික දවසක් යනකොට අපි දන්නේම නැහැ අස්ති වලට ගිහිල්ලා අස්ති ඇදවීම. ගොඩක් වෙලාවට චර්ම රෝගයක අවසාන ප්‍රතිඵලය අස්ති ඇද වෙන තත්ත්වෙට. සමේ මොකක් හරි ආසාත්මිකතාවයක් හරි තුවාලයක් හරි මොකක් හරි දෙයක් ඇති වුණොත් එහෙම ඒක එතනින් ඉවරයි කියලා. සම මතු පිටින් ඉවරයි කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියන කාරණාව තමයි වෛද්‍යතුමිය පැහැදිලි කරේ. ඔව් මටත් ඕක හරියට
ප්‍රශ්නයක් කියලා තියෙනවා මොකද දැන් හැම රෝගයකට ඇවිල්ලා අපි ට්‍රීට්මන්ට්ස් කරන්න පටන් ගත්තට පස්සේ මේක දවසින් දෙකකින් ඇත්තටම වැහිලා යනවා ස්කින් එකෙන් වැහෙනවා නමුත් ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙනවා හැමෙන් ඒක වැහුනට පස්සේ ලෙඩේ සනීපයි කියලා ප්‍රතිකාර නවත්තන්න නමුත් ඇත්තටම සම්පූර්ණයෙන් අපිට මෙතනදී ශාරීරික ශෝධනයකට ලක් කරලා මුළු ශරීරයේම තියෙන ධාතුන් වලින් ඒක ඉවත් කරලා දෙන්න වෙනවා දැන් අර මං කතා කරගෙන හිටියේ සොරයිසිස් කියන්නේ දැන් සොරයිසිස් කියන එක අපි ට්‍රීට්මන්ට්ස් කරනකොට සති 3න් 4න් ඒකේ පොතු ගැලවිලා යන එක පාලනය කරලා ඒක සුවපත් කරලා දෙනවා. නමුත් ඇත්තම කතන්දරය තමයි මේකට මාස 6ක කාලයක්වත් ශරීර ශෝධනයෙන් සහ රංජනය කරන ප්‍රතිකාර දිකට කරගෙන යන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රතිකාර නැවැත්වීම නිසා මගදී වෙන්නේ තව ටික කාලයක් ගියාට පස්සේ හැමෙන් නෙමෙයි අර මං කිව්වා වගේ වෙනත් ධාතුන්ගෙන් පිට දාන එක. ඉතින් ඒ තත්ත්වයට යනකොට අර ශුද්ධ කුෂ්ටයක් උනත් ඒ කියන්නේ සුව කරන්න පුළුවන් කුඩා කුෂ්ටයක් උනත් මහා කුෂ්ට ගණයට පරිවර්තනය වෙලා ඉවරයි. ඒ නිසා හරි අපහසුතාවයකට පත් වෙනවා ඊළඟ අවස්ථාවේදී එනකොට අපිට ප්‍රතිකාර කරන්න ගියාම. සමහර වෙලාවට ඒ කියන්නේ අපේ නොසලකිල්ල නිසා තමයි අපි මේ රෝගේ උත්සන්න කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් සලකිලිමත් වෙන්න වෙනවා. දැන් මේ චර්ම රෝග ගැන කතා කරද්දී චර්ම රෝගත් විවිධ වර්ගවලට බෙදන්න පුළුවන් කියලා වෛද්‍යතුමිය සාකච්ඡා ආරම්භයේදීම කිව්වා. ඉතින් ඔබටත් යම් ආකාරයකින් චර්ම රෝග සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් තියෙනවා නම් අද දවසේදී අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් 0115 299 299 කියන දුරකථන මාර්ගය ඔස්සේ 0115 299 299 කියන දුරකථන මාර්ගය තමයි අපි ඔබ වෙනුවෙන් වෙන් කළා තියෙන්නේ. දැන් වෛද්‍යතුමිය කිව්වා මේ චර්ම රෝග ගැන කතා කරද්දී මේවා හැදුනහම මොකද වෙන්නේ කියන කාරණාව ගැන පැහැදිලි කරමින් අපි හිටියේ. එතනදී දැන් මේක ගොඩක් වෙලාවට මේ මතු පිටින් මේක සුව වුණාට ඇතුළේ මේක වර්ධනය වෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් පිළිකාවක් වගේ ගත්තාම අපි අහලා තිනවනේ දැන් පිළිකාවක යම් කිසි තුවාලයක් සිද්ධ වෙලා මේක හොද කරාට පස්සේ මේක තව තැනකින් මතු වෙනවා කියලා. ඒ කියන්නේ මේ කාරණාවමද? ඔව් ඇත්තටම පිළික කියන தත්ත්වය කියන්නේ ශරීරයේ සාමාන්‍යයෙන් සෛලවලට තියෙනවා ක්‍රමානුකූලව බෙදීම් රටාවක්. එතකොට ඒ රටාවට අනුව බෙදෙන එක සාමාන්‍යයි. නමුත් යම් කිසි බාහිර හේතුන් මත හෝ අභ්‍යන්තරව සිදුවෙන ක්‍රියාකාරකමක් මත මේ බෙදීම වෙනස් වුණොත් ඒ කියන්නේ එක එක සෛලවලට දිනවකවානු සහ බෙදෙන ක්‍රම තියෙනවා. එතකොට මේ විභාජනයේදී අපි හිතමු තව කෙනෙකුගේ යම් කිසි ආකාරයකින් තැල්මක් සිද්ධ වුණා මොනවා හරි. ඒකට හරියට ප්‍රතිකාර ගන්න. එතකොට එහෙම වුණාම ඒ කෙනාගේ එතන ඔන්න සෛලවල විකෘතියක් ඇති වෙනවා. විකෘතියක් ඇති වුණාම මොකද වෙන්නේ? අර සෛල බෙදෙන එක එතන විකෘතිය වෙනස් වෙනවා. ඉතින් මේක හරි වේගෙන් පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි ගොඩක් අය හිතන්නේ නේ තමන්ගේ ශරීරයේ හැමෝගෙම කැන්සර් සෙල්ස් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී රැඩිකල්ස් කියන එක ඕනම කෙනෙක්ගේ ශරීරයේ තියෙනවා. එතකොට මේ ශරීරයේ තියෙනේවා තියෙන්න ඕනේ මට්ටම ඉක්මවා යන ක්‍රියාකාරකම් යෙදුනොත් එහෙම. ඒ කියන්නේ අපි උදාහරණයකට සමම ගමුකෝ. අපි අද කතා කරන්නේ සමගන්නේ. එතකොට අපි සමට නිතරම කරදර කරනවා යම් යම් දේවල් හරහා. ඒ කියන්නේ අපි අර සුදු වෙන එක ගමුකෝ. එතකොට ඒකට අපි සුදු වෙන්න කියලා ඩේලි එක එක කිමිකල්ස් වර්ග ඇප්ලයි කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ස්වභාවිකව බෙදීම්කට ලක් වෙමින් තිබුණු සෛලයට අපි විශේෂ රාජකාරිය පැවරීම මත ඒ සෛලවල වර්ධන වේගය සහ බෙදීම් වේගය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වුණ ගමන් ඒකට පුළුවන් කැන්සර් කියන තත්ත්වයට පත් වෙන. වෛද්‍යුමිනි පුංචි බාධා කිරීමක් කරන්න මට අවසර දෙන්න අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. නන්දිවිර මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි එතුමාට අවස්ථාව දෙන්න ඊට පස්සේ මේ සාකච්ඡාව දිගට කරගෙන යමු. නන්දිවිර මහත්මයා සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් ගැටළු ඉදිරිපත් කරන්න. ඔව් වෛද්‍යුමිනිට කියන්නේ මගේ කකුල් දෙකේ කනේ කාලේ කෙලවර දී බොරට හැ දෙක දෙක ළඟ ගොඩක් කළු පැහැ ගැන්විලා තියෙනවා. එහෙම කැපිල්ලක් නම් මොකුත් නැහැ. හැම ගොඩක් කළු වෙලා තියෙනවා. දැනින් තැන කළු ලපෝගේ මතුවෙලා තියෙනවා. ඒක මේ රෝගයක්ද නැත්නම් ස්වභාවික තත්ත්වයක්ද කියලා ප්‍රතිකාර ගන්න ඕනද කියන එක තමයි දැනගන්න. ඔව් අර ඔබතුමාට මම දැක්කලා නෙමෙයි මේකට උත්තරේ දෙන්නේ නිසා මම ආසන්න හේතු ටිකක් කියන්නම්. එතකොට ඒ මොන தත්ත්වෙදි ඉන්නේ කියන එක චුට්ටක් බලන්න ප්‍රධාන වශයෙන් ඒ අගිස් වලට වෙනකොට කළු වෙන ප්‍රධාන හේතු වලින් එකක් තමයි වකුගඩු ආශ්‍රිතව රෝග තියෙනකොටත් මේක වෙනවා අපි දන්නේ නැතුව වකුගඩු වල යම් යම් වෙනස්කම් වෙනවනම් හොඳම උදාහරණේ තමයි මේකට ගන්න පුළුවන් තමන්ගේ රාත්‍රී නිින්ද ගැන බලන්න මේ කම්ප්ලේන් එක කරන කෙනා බලන්න නිදියන්නේ කීයටද කියලා. මොකද අපේ ශරීරයේ හැම කොටසකටම අලුත් වැඩියා වෙන්න නිශ්චිත වෙලාවක් තියෙනවා. එතකොට ඒ වෙලාවල් වලින්
බාහිරට පේන ඉන්ද්‍රියන් අලුත් වැඩියා වෙන්නේ සාමාන්‍ය රාත්‍රී 7ත් 9ත් වගේ ප්‍රථම භාගයට තමයි ඒක ආйти වෙන්නේ. එතකොට ඒකෙදි අපිට නිදා ගන්න බැරි වුණොත් එහෙම විශේෂයෙන් අකලට කොණ්ඩ පැසෙන එක ඊට පස්සේ හැම රැලි වැටෙන එක හැම දුර්වරණ වෙන එක නියපොතු දිරණ එක නියපොතු කැඩෙන එක දත් එතකොට මේ බාහිරට පේන හැම ඕගන් එකකටම බලපානවා මේ නමයට කලින් නිදා ගන්න බැරි වෙන එක. දැන් වර්තමානයේ ගොඩක් අයට නමයට කලින් නිදිනවා කියන එක ප්‍රායෝගික නැහැ නේද? නමුත් අපිට අවුරුදු 35ක් 40ක් විතර යනකම් අපේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණය අපේ ඇඟේම තියෙන ප්‍රතිශක්තිය මේවා වෙනස් කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක් අපි 80ක්ද 90ක්ද ජීවත් වෙන්නේ ඒ කාලෙට ප්‍රමාණවත්ව තමයි අනිත් ඉන්ද්‍රියනුත් ඇහැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දත් ටික වැටෙන්න ඕනේ කියලා එකක් නෑ. අවුරුදු 40 50 වෙනකොට කොණ්ඩේ සුදු වෙන්න ඕනේ කියලා එකක්. ඇස්වල 40 ඇඳිරිය කියලා එන්න ඕනේ කියලා. එහෙම නිශ්චිත දෙයක් නෑ. Tamanට තමන්ගේ ජීවිත කාලෙම මේව පවත් ගන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නේ හැටියට නිින්ද ගැන පොඩ්ඩක් බලන්න. නිදිනවා මදි කෙනෙක් නම් මේක වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මං කියවගේ වකුගඩු ගැන චුට්ටක් බලන්න ඒකෙදිත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ කිසිම කැසීමක් හෝ වෙන මොකුත්ම ලක්ෂණ නැති නිද්‍රා සහගත ලප වර්ග ගැන කතා කරනකොට සමහර අය ඒව කැන්සර් වල මූලික ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේ වගේ දේවල් වලදී විශේෂයෙන්ම මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා මේ අදහස දෙන්න කැමති නෑ. මොකද අපි පුරුදු වෙලා තිනවා මේ චූටි දෙයකටත් මේක මට කැන්සර් එකක්ද කියලා හිතන්න. ඒ කියන්නේ සමහර විට මේ පොඩි දෙයකට කෑම කජීර්ණයකට බඩරි දෙන්නේ ඇවිල්ලා කෙලින්ම අහන්නේ මගේ බඩේ කැන්සර් එකක්ද කියලා. ඉතින් මේ ඒ වගේ නිසා මම මේ ඔය මම හුඟක් වෙලාවට කියන්නේ සමහර ලෙඩ වර්ග ඕගොල්ලෝ විහිං තමයි ඇත්ත විදිහටම හදාගන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි දෙයකට බය වෙලා මට මේක වෙයි කියලා හිතන්න කවදාහරි ඒ මනෝමය මවා ගැනීම රියැලිටි එකක් වෙන්න තියෙන චාන්ස් එක හරි වැඩි. ඒ හින්දා ඇත්තටම කෙනෙක්ගේ යම් යම් විකෘතිතා තියෙන්න පුළුවන්. ඒවා කැන්සර්ම නෙමෙයි. මම මේ නොදැනයි මේ තුමාට උත්තරේ දෙන්නේ. ඒකයි මම ආසන්න වශයෙන් තියෙන එක එක කරුණු කතා කරන්නේ. දැන් සමහර කට්ටියගේ කැන්සර් එකක් හැදෙනකොට ඇත්තටම ස්කින් එකේ ලප වලින් දැනගන්න පුළුවන්. ඉතින් නමුත් ලපයක් ආපු පමණින් මේ කැන්සර් එකක් නෙමෙයි. ඊට පස්සේ අනිත් එක තමයි ලේ පිරිසිදු කිරීමක් මාස 6කට වරක්වත් කරන්නේ නැති වුණොත් ඒ කියන්නේ ඩිටොක්සින් ට්‍රීට්මන්ට්ස් අපි පැරන්නු නම් අනිවාර්යෙන් මාස 6කට සැරයක් අපි විරේක බෙහෙත් බොනවා කියලා කියන්නේ ඒ දේ කරගන්නවා ගිහිල්ලා නස්නයක් කරගන්නවා ඊට අමතරව සමහර අය කැමති වමනි කරවලා විරේචනය කර මේ පංචකර්ම හරහා ශෝධන කරගන්නවා ඉතින් ඔබතුමා කාලෙකින් විරේක බෙහෙත් බීලා නැත්නම් ඒත් ඔය විදිහේ ලප දකින්න පුළුවන් කළු පාට වීම වෙන්න පුළුවන් ඒ වගේම සමහර කෙනෙකුට කාලාන්තරයකට ඉස්සරලා සර්පයෙක් දෂ්ට කරලා තියෙනවා නම් එහෙම නැත්තම් මොන හරි විෂක් ශරීරගත වෙලා තියෙනවා නම් ඒක පස්සේ දැන් විශේෂයෙන් පොළොන් විස එහෙම ශරීරගත වුණාම මුල් කාලෙදී චර්ම රෝග නැහැ අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා වගේ තමයි සමහර වෙලාවට මේ නිහඬ කළු පැල්ලන් එන්නේ ඒව කසන්නෙත් නැහැ කිසිම දෙයක් වෙනසක් නැහැ ඉතින් ඕ වගේ ගොඩාක් හේතු තියෙන්න පුළුවන් ඔබතුමාට මම හිතනවා සැටිස්ෆයින් පුළුවන් උත්තරයක් ලැබෙන්න ඇති කියලා මොකද දැකලා නෙවෙයිනේ අපි කියන්නේ ඒක හොඳයි දැන් මේ වගේ ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් 01115299 කියන දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙලා අපේ වැඩසටහනට වෛද්‍යතුමියගෙන් ඒ සම්බන්ධයෙන් දැන කියා ගන්න. දැන් නොදකත් කොයිතරම් දුරට මේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි කරලා දුන්නද කියලා ඔබට තේරෙනවද නේද? ඉතින් මේ විදිහට ඇයි සෝදානම් ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. අපි දැන් මේ අර පිළිකා ගැන කතා කරපු නිසා මට හිතෙනවා මේ වෙලාවත් ඉක්මනට ගත වෙලා යන හින්දා අපි චර්ම පිළිකා ගැන චුට්ටක් කතා කරමු. කොහොමද කෙනෙක් තමන්ට චර්ම පිළිකාවක් තියෙනවා කියලා දැනගන්නේ? මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන කාරණා? ඔව් ඇත්තටම දැන් අර මං ඉස්සෙල්ලා පිළික කියන වචනේ කතා කර කර හිටියේ තැල් මකුණොත් ඒ වගේ දෙයකින් අපිට විකෘතියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කැන්සර් හැදෙන හේතු ගැන කතා කර අපි ආහාර විහරණ ඒ වගේ මේ හේතු මත මොනවාම හරි හැමේ විකෘතිතාවයක් ඇති වුණොත් එහෙම ඒ විකෘතිතාවය තැනින් කැන්සර් එකක් පටන් ගන්න පුළුවන්. එතකොට මේ කැන්සර් එක හැමෙන් පටන් ගත්තට පස්සේ ශරීරගත වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේකෙදි තියෙන විශේෂ කාරණාව තමයි ස්කින් කැන්සර්ස් ලංකාවේ නම් ඇත්තටම බහුලව තිබුණු රටක් නෙමෙයි. ඒ අපි හරිම වාසනාවන්තයි. මොකද අපේ සමටේ යටින් තියෙන තෙල් තට්ටුවත් ඒ වගේම අපේ මෙලනින් වර්ණකය කියන වර්ණකය තියෙන ප්‍රසන්ටේජ් එකත් අපේ හිරු එළියට නිරාවරණයෙන් අපි ආරක්ෂා කරන නිසා අපි හරිම වාසනාවන්ත රටක් ස්කින් කැන්සර් බොහෝම අඩුවෙන් තිබුණු රටක්.
නමුත් අවාසනාවකට වගේ අපි මේ මෙලනින් ප්‍රමාණය පාලනය කිරීමත් සහ දන්නේ නැතුව ගොඩක් වෙලාවට ඔය ෆෝමල්ඩිහයිඩ් වගේ කිමිකල් වර්ගවලින් රිච් වෙලා තියෙන අපි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා බියුටි ප්‍රොඩක්ට්ස් නිතරම ස්පෙෂලි මේවා අපේ රටේදී තියෙන තත්ත්වේ තමයි ප්‍රොඩක්ට් එකක් ගෙනාවට පස්සේ අපි යූස් කරන්න කලින් බලන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එක කැන්සර් කාරකද නැද්ද කියන එක. ඒකේ රිසර්ච් එකක් කරලා නෙමෙයි මාකට් එකට දාන්නේ. ඉතින් ඒ නිසා දැනට මං දන්න තරමින් අපිට නිර්ණායක මේ මේ නම්බර්ස් වලින් කියලා කියන්න බෑ. එහෙම රිසර්ච් කරලා නැහැ. නමුත් ඇමරිකන් මේ හෙල්ත් ඕගනයිසේෂන්ස් වලින් කියනවා දැනටත් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් හරහා කැන්සර් හැදෙන්න තියෙන chance එක වැඩි කියලා. ඉතින් අපි දැන් අපි ළඟට එන රෝගීන්ගෙන් ප්‍රශ්න කරාම ඒක වෙන්න පුළුවන්. මොකද නිතරම ස්ට්‍රේටින් ක්‍රීම් වලට රිබොන්ඩින් ක්‍රීම් වලට ඒගොල්ලෝ එක්ස්පෝස් වෙනවා නම් ඒගොල්ලන්ට කැන්සර් හැදෙන්න තියෙන chance එක කලර්ස් වලට. ඒ වගේම නිතරම ආටිෆිෂල් මේකප්ස් කරන්න වෙනවා. දැන් ෆීල්ඩ් එකේ ඉන්නකොට කරන්න දෙයක් නැහැ. ඒක ඩේලි කරන්න වෙන දෙයක්. එතකොට නමුත් අපිට පුළුවන් නම් දැන් සමහර දේවල් අපිට වළක්වන්න බැහැනේ. ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් ස්වභාවික දේවල් හෝ ඒක ඇප්ලයි කරන්න කලින් මම ගොඩක් වෙලාවට කියන්නේ අපි සමාජ සම්මතය යන ක්‍රමෙන් වෙනස් වෙන්න කියලා. ඒක යන්න ඕනේනේ ට්‍රෙන්ඩ් එකේ හැටියට ගොඩක් කරන්න. නමුත් අපිට ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ස්කින් එකේ මේකප් එකක් කරනවා නම් ඊට කලින් අපිට ඇලෝ හරි මොනා හරි තියෙන ස්වභාවික දෙයකින් අපේ ස්කින් එක ගාඩ් කරගන්න පුළුවන්. ගාඩ් කරලා අරක දැම්මම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ස්ට්‍රේටින් ගැන කතා කරා අපිට දැන් ගොඩක් වෙලාවට ස්ට්‍රේට් කරන්නේ කෙරටින් ලෙවල් එක හෙයර් එකේ වෙනස් නිසා යාට ඒක මේන්ටේන් කරගන්න බැරි නිසානේ. ඉතින් එතකොට අපිට ෆ්‍රීසි හෙයර් එකක් තියෙන කෙනෙකුට කියන්න බෑ ඔයා ස්ට්‍රේට් නොකර ඉන්න කියලා. ඉතින් නමුත් ඒගොල්ලන්ට ස්වභාවික ක්‍රම ඕන තරම් තියෙනවා. පොල් කිරි පොල් වතුර වගේ දේවල් පාවිච්චි කරලා වෙලා ස්ට්‍රේට් කරගන්න පුළුවන්. හැම වෙලාවෙම මේ කිමිකල් එක්කම අපිට මේ ෆයිට් කරන්න ඕනේ අපේ තියෙන තත්ත්වය වෙනස් කරගන්න. දැන් සුදු වෙන එක ගැන කතා කරත් එහෙම තමයි. සුදු වෙන්න කාට හරි ඕනේ නම් ඇත්තටම සුදු වෙන්න හේතු වෙන තියෙන අපි දැන් පාවිච්චි කරන ආටිෆිෂල් දේම නැචරලි ගන්න තියෙනවනේ. වෙනස තියෙන්නේ නැචරල් එකකින් සුදු වෙනකොට ටිකක් කාලෙ වැඩි අරට වැඩි. දැන් අර අපිට හැම එකම ඉන්ස්ටන්ට් වලට පුරුදු වෙලා අපි ටග් ගල මොන හරි ක්‍රීම් එකක් ඇප්ලයි කරා දවසින් දෙකකින් සුදු වෙන්නේ. එහෙම නැත්නම් වැක්සින් එකක් අරගෙන දවසින් දෙකකින් සුදු වෙන්නේ. එහෙම උත්සාහ කරන නිසා තමයි ඔබලම් මේ කැන්සර් කියන තත්ත්වයට මුහුණ දෙන්න හේතු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදි තවත් එකක් තමයි අපි දැන් ඔය කලර් මේකප්ස් ඒ පැත්ත අයින් කරාම මේ සුදු වෙනවා කියන මාතෘකාවේදී හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මේ වැක්සින් ගන්න හොඳයිද මේ කැප්සූල්ස් බොන්න හොඳයිද එහෙම කියලා. ඇත්තටම මේක හැමෝම දන්න දෙයක් කැන්සර් වලට කරන ට්‍රීට්මන්ට් එකක සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට තමයි මේ සුදු වෙනවා කියන එක අඳුනගත්තේ. ඉතින් ඔය ග්ලූටතයොන් ට්‍රීට්මන්ට්ස් වල ප්‍රසන්ටේජ් එක වැඩියෙන් දෙන්න ඕනේ අපි ඔය කියන බලාපොරොත්තු වෙන සුද අපිට එන්න නම්. එතකොට අපි මේ සුදට එනකොට ඒ ගන්න ඩෝස් එක වැඩි වෙලා අපේ liver එකට සහ kidney එකට ඩැමේජ් කරන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි අපිට තවත් දුරකථන අමුතුමක් තියෙනවා තිලිනිකා පොළොන්නරුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා තිලිනිකා අයිබුවන්. තිලිනිකා අපි අහනවා නේද? පොළොන්නරුවෙන් තිලිනිකා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔව් ડોක්ටර් මම ડોක්ටර් මාත්මී වෛද්‍යතුමනි කරනවා. प्रश्न प्रश्न මොකද ගොඩක් කාලවට පොළොන්නරුව හම්බන්තොට අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල තියෙන හීට් එක සහ ඒගොල්ලන්ට හිරු කිරෙන විශේෂයෙන්ම පතිත වෙන ප්‍රමාණය අනිත් රටේ තියෙන පළාත්වලට වැඩිය වැඩි. එතකොට ඒගොල්ලන්ට මෙලනින් ලෙවල් එක ගොඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ටෑන් ස්කින් එකක් වෙන තරමට සුදු නොවන තරමට ඕගොල්ලන් ආරක්ෂිතයි. ඉතින් මේකකදී මම දැන් මේ වගේ දෙයක් උනාට පස්සේ නවත්තන්න බැරි හේතුව තමයි මේ තියෙන කිමිකල් එක සම්පූර්ණයෙන්ම අපේ තියෙන සීබම් ලේ එකේ නැත්නම් අපේ ස්කින් එකට යටින් තියෙන තෙල් තට්ටුවත් දැන් ආසාත්මිකතාවයට පත් කරලා ඒක ඉන්ෆෙක්ට් වෙලා ඇත්තටම තියෙන්නේ. ඉතින් ඒක දැන් රෝගයක් බවට පත් වෙලා නැවතුත් එහෙම ගෙඩි දාන්නේ ඒකයි. මොකද ගොඩක් වෙලාවට වයිට්නින් ක්‍රීම් හදනකොට ඒකල තව කිමිකල් වර්ග දානවා ඔය විදිහට ආසාත්මිකතාවයේ එළියට නොපෙන්නන්න සහ ඒ ඔය කියන පිම්පල්ස් හරි එහෙම නැත්නම් සරවගෙඩි මොනවා හරි දාන දේවල් නවත්තන්නත් කිමිකල් එකක් දානවා. එතකොට ඒ කිමිකල් එක හරහා තමයි ඔක වේලගෙන ඉන්නේ එළියට. නමුත් ඒක නැවැත්තුවම අර මෙඩිසින් එක නැහැ අරක වේලගෙන ඉන්නේ.
එනිසා තමයි ওই වෙලා තියෙන්නේ. ඉතින් ඕක දැන් කරන්න වෙන්නේ ওই වගේ ප්‍රශ්න ඇත්තටම නිතරම එන දෙයක් ක්‍රීම් ගාලා නැවතුවට පස්සේ ගෙඩි දානවා නවත්ත ගන්න බෑ ඒක. අර ප්‍රශ්නෙට උත්තරය දෙන්න එතකොට ලේසි නේ කෙනාට ඕක දැන් ක්‍රීම් එක නවත්තන්න ඕන නම් නවත්තපු ගමන් ඔකට අපි ඒ කියන්නේ දැන් वेस्टर्न मेडिसिन वाले गीयोत्ते हम तवत्ते अमारुवेन निसा स्वाभाविक देव किम अभी पालने करगान्न बलमु एकेदी ओय गेडियने के नवत्तगान्न अपिट वेनिवेल सुदुहंदुन वगे देवल पाविच्चि करला पिटिंग आलेप करन्न पुलुवन टिक दवसक यनकन् सह अतुलांतयटत् वेनिवेल वगे देयक् बोन्न पुलुवन् ईट पस्से कह स्वल्पयक् दिय करला बोने केनुत् ओक नति करगान्न पुलुवन् ए वगेम एंग निवन आहार पान गत्तहम विशेषयेन्म बार्ली රණවරා චර්ම රෝග වලට ගොඩක් හොඳයි. ඊට පස්සේ බෙලිමල් ඔය පළාතේ හැටියට ඔයගේ දේවල් ගොඩක් පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒවා ටික කාලයක් බීලා බීලා ස්කින් එකේ තියෙන හීට් එක පාලනය කරා නම් පිටතට දාන එක නවතිනවා. ගොඩක් වෙලාවට දැන් මූණේ පිම්පල්ස් දානකොට ගොඩක් අය හිතන දෙයක් තමයි ඔය ක්‍රීම් එකෙන් විතරමයි වෙන්නේ කියලා. සමහර වෙලාවට ඔය ක්‍රීම් එක විතරක් නොවෙන්න පුළුවන්. මොකද ඔබගේ ගර්භාෂයේ තියෙන හෝමෝන් වල ඉම්බැලන්ස් එකක් තියෙනවා. පහසුවෙන්ම ඔය කියනවා වගේ ගෙඩි වර්ග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා इकिली किहिली खालु वेला थियेनवा शरीरे यम यम स्थान अनवश्य लेस महत्तेला थियेनवा एक अत्तल विशेष ब्रोड वेच गतिया कविला थियेनवा बड लोकु वेला थियेनवा बेल्ल महत्तेला थियेनवा गोडक मे हार्मोन इंबैलेंसेस लक्षण एगोलंगे एतकोट ए वगे देखदित ओगलंट स्किन एके तमा पहसुवेम्म मे ओय कियेनवा वगे गेडि दान्ने एनिसा एक गैनत बलन्न कोई देट ඇඟ නිවන දේවල් කරනකොට සහ පිටින් අර වගේ විස බීජ නාශක ඖෂධ වර්ග ආලේප කරනකොට ඕක නවත්ත ගන්න පුළුවන් ඇත්තටම. හොඳයි අපි අවසාන විනාඩි කිහිපේ ඉන්නේ. නමුත් ඔබ වෙනුවෙන් අපි අවස්ථාව දෙන්න සූදානම්. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් චර්ම රෝග සම්බන්ධයෙන් අපිට කතා කරන්න 01115 299 299 කියන දුරකථන මාර්ගය තවමත් විවෘතයි. වෛද්‍යතුමනි දැන් අපි මේ චර්ම රෝග ගැන කතා කරද්දී පිළිකා පිළිබඳව සාකච්ඡා කරා. මේ වගේ තත්වයකදී මොන වගේ ප්‍රතිකාර වලටද අපිට යොමු වෙන්න සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් චර්ම පිළිකා ආවහම ගොඩක් කලාවට දැන් අපේ දේශීය වෙදකම ඉන්න ගොඩාක් ඖෂධ වර්ග अभी एक्सपीरियंस कर लीना मम ना वेस्टर्न रिपोर्ट्स बल बल आने वैद्यवरिया देशीय वैद्यवरिया कुना मक दिगे इतकोर तम हाउर के अनुला दंगा इन मे लवल के मित पास मेक तम वेल अनिवार्य मम वकुगड़ अक्मा चक्रला अदाल रिपोर्ट एक्के ఇది ఏనిసా మరి క్యానతిని గొడక్ కలవడ క్యాన్సర్ ఎక్క హెదున గమమ్మ మూల అవస్థావేది మాట సెక్క సంఖావక్ అతివెన లప కలల్ ఎహమ నత్తం మొకద క్యాన్సర్ వల తీయన లక్షణయక్ తమై గొడక్ కళ్యనకం మేక నికం నిద్రాగత తత్వక తమై తీయని ఇతకొట దనగండ వెన్నే ఇతిన్ ఏనిసా వైద్య ఉపదేశ అరగన ఏక బలాగన్న పులవం కొహమద కేలా అనిత్ ఎక తమై క్యాన్సర్ ఎకక్ హెదెనవ కియనేకేది ගොඩක්ම වෙලාවට කැන්සර් එකක් හැදෙනකම් බලාගෙන ඉන්නේ නැතුවම ලපයක් හරි මොකක් හරි හැමමට මේක කැන්සර් එකක්ද කියලා මානසිකව ඉන්නේ නැතුව කැන්සර් හැදෙන හේතු නවත්තන්න. ඒක තමයි ලේසිම විදිහ. කැන්සර් හැදෙන හේතු නවත්තනවා කියලා කියන්නේ කැන්සර්කාරක ආහාර පාන වලින් අයින් වෙන. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සමේ කැන්සර් හැදෙන ප්‍රධාන හේතු තමයි අර ඉස්සෙල් කතා කරා වගේ එක එක ආටිෆිෂල් ප්‍රොඩක්ට්. ඊට අමතරව ඕගලන් කුලන්න හොඳට ජලය පානය කරන්න. විශේෂයෙන් නානකොට උණු වතුර නැතුව ඇල් වතුර නානවන. දැන් ගොඩක් කාලවට ගොඩක් ගෙවල් වල හීටර්ස් තියෙන නිසා ඒගොල්ලෝ කරන්නේ හීටර්ස් වලින් උණු වතුර නාන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ ගීස් එක පැත්තකින් තියලා ඕගොල්ලෝ පුළුවන් තරම් ඇල් වතුරෙන්ම නානවන හමේ රෝග හැදෙන්න තියෙන විශේෂයෙන් කැන්සර් හැදෙන්න තියෙන chance එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට තවත් දෙයක් තමයි අනිවාර්යයෙන්ම නිින්ද ගැන ඉස්සෙල්ල කිව්වා වගේ නිින්ද ගැන බලන්න. නිින්ද නැති කට්ටියට හමේ රෝග ගොඩාක් හැදෙන්න තියෙන chance එක වැඩි. මොකද අපිට අපේම ඇඟ ඇතුළට එන බාහිරින් එන දේවලුත් ඒ වගේම ශාරීරිය හැදෙන යූරියා යූරික් ඇල්බියුමින් වගේ මහා ගොඩක් දේවල් ඇඟ ඇතුළට හැදෙනවා. මේව ඔක්කොම ඩිටොක්ස් කරගන්නේ අපි නිින්ද ඉන්නකොට liver එක විසින්. එතකොට මේ liver function හොඳට නැත්තම් cancer එකක් හැදෙන්න තියෙන chance එක හොඳටම වැඩි. ඒ නිසා ඒක ගැන බලන්න. එතකොට අනිත් එක තමයි ගොඩක් වෙලාවට මානසික ආතතියෙන් ඉන්නව නම්. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට කාන්තාව ගැන ගත්තාම කාන්තාව කියන කෙනා suffer කරන organ එක දැන් මං කියන්නේ ඉස්සෙල්ලත් free radicals අපේ ඇඟේ තියෙනවා කියලා. දැන් අපි උදාහරණයකට අපි සුදු මදි කියලා ඉවර වෙලා ඔගොල්ලෝ හැම වෙලාවෙම ඒකට මානසිකව වද විඳිනවා නම් අත ගන්නවා බලනවා මොනවද කරන්න කියලා ප්‍රශ්න කරනවා කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා බලනවා. ඉතින් එතකොට අර ෆ්‍රී රැඩිකල්ස් ටික ගිහිල්ලා දුර්වලම ඕගන් එකේ තමයි නවතින්නේ. කියන්නේ ඔයගේ ස්කින් එක ගැන ඔයා සෆර් කරන්නේ සෆර් කරන තැනට ගිහිල්ලා
රොක්වෙන්න ගත්තාම යාට හොඳ මාධ්‍යයක් ඕගොල්ලෝ හදලා දෙනවා කැන්සර් එකක් හදන්න. කැමැත්තෙන්ම හදලා දෙනවා. කැමැත්තෙන් හදලා දෙනවා. ගර්භාෂයත් ඒ වගේ තැනක්. කාන්තාව ගර්භාෂයේ සම්බන්ධව ගැටලු වලින් හෝ ඒ සම්බන්ධතා වලින් දුක් විඳින කරදර විඳින කෙනෙක් නම් ඕගොල්ලන්ගේ ෆ්‍රී රැඩිකල්ස් ටික ගිහිල්ලා ගර්භාෂ ආශ්‍රිතව බ්‍රෙස්ට් එක ආශ්‍රිතව මොකද ලෝකේ වැඩිම කැන්සර්ස් හැදෙන ඕගන්ස් දෙකක්. එතකොට ඒකට හේතුව මේ මානසික ආතතිය. ඒ ගැන වැඩියෙන් හිතන්න යන එක. දැන් දරුවෝ ඉන්නෝ නම් දරුවෝ ගැන ඕනවට වැඩිය හිතනවා කරදර වෙනකොට බ්‍රේන් එක යාගේ ගොඩක් විතර. එතකොට බ්‍රේන් එකේ කැන්සර් ගන්න. එතකොට මොකද්ද මේ සෆර් කරනවා කියන්නේ? ද්වේෂය සරලව කිව්වොත් තරහ යනවා කියන එක. අපි නිතර තරහ යන කෙනෙක් නම් ද්වේෂයෙන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් සෆර් කරන කෙනෙක් නම් අපිට කැන්සර් එකක් හැදෙන්න තියෙන chance එක හරිම වැඩි. එහෙමනම් කැන්සර් එකක් හැදෙනකම් බලන් ඉන්නපාව ඔබට පුංචිම හරි ගැටලුවක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් මගේ ෆැමිලි එකේ කැන්සර් තිබුණා මෙහෙම වෙන්න පුළුවන් කියලා ඔබ කැන්සර් හැදෙන මාර්ග දරවල් ටික වහලා දාන්න. වහලා දාලා සූදානම් වෙන්න කැන්සර් එකක් නැති නිරෝගී මානසිකත්වයක. නව චූටි දෙයක් කැන්සර් එකක් ෆැමිලි එකේ තියෙනවා කියන මට කියන්න මතක් වුණේ මේ කැන්සර් ගැන දැන් අපි ෆැමිලි එකේ තිබ්බා කියලා දරුවන්ටත් එන්න ඕනේ එහෙම කියලා ඇත්තටම නීතියක් නැහැ. සමහර රෝග වර්ග තියෙනවා ජානගතව එන. නමුත් එහෙම කියලා සැකේට නිතරම ගිහිල්ලා කැන්සර් ගැන චෙක් කරන මැෂින්ස් වලට ඕපන් වෙන එකත් හොඳ නැහැ. ඔගොල්ලෝ හිතනවා මෙහෙම ගිහිල්ලා දැනගත්ත එකෙන් අපි කලින් දැනගෙන ප්‍රතිකාර කරලා අපිට පරිස්සම් වෙන්න ලේසියි කියලා. නමුත් ඒ දේ කරන එකෙන් කරන්නේ ඔබ මානසිකව ඔබ සූදානම් කරනවා කැන්සර් එකකට. ඒ නිසා මේ මානසික බයකින් ගිහිල්ලා හැම අවුරුද්දකට සැරයක්ම අවුරුදු දෙකකට සැරයක්ම ගිහිල්ලා මේ මැෂින්ස් වලට එක්ස්පෝස් වෙන එක මේ කිරණ වලට එක්ස්පෝස් වෙන එකත් ඔබට කැන්සර් හදන්න හේතුවක් ඇත්තටම. හොඳයි අපිට තවත් දුරකතන ඇමතුමක් තියෙනවා අපිත් එක්ක ස්වර්ණලතා මහත්මිය තමයි සම්බන්ධ වෙන්නේ මේ වෙලාවේ. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඔව් ගැටලු ඉදිරිපත් කරන්න. මට මේ හමී රෝගයක් තියෙනවා. මේ මෙතන ඇඟ කසනවා. මේ පොඩක් පළු 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 වගේ දානවා. මේ අද්දියර පුත් ගලන්නේ නැහැ. ඒ වුණාට මට ඒක හැදී යන්නේ අස අමාරුවක් කසනකොට කෑටක් කසනවා මම බෙහෙත් ගත්තා මේ ක්‍රීම් ජාති දුන්නා දැන් මාස දෙකක් තුනක් විතර යන හොස්ටෙල් වෙන්නත් ගත්තා ප්‍රයිවටික් ගත්තා මැඩම් හරි ගියේ ඉතින් මට ඒක හරි වේදනාවක් මම අවුරුදු 80ක අම්ම කෙනෙක් ඇත්තටම මේක මේ ඇලර්ජි තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඇලර්ජි එක මල දන්නේ නැහැ අපි බෙහෙත් වර්ග වෙන බොනවද කියලා. ගොඩක් වෙලාවට වෙනත් බෙහෙත් වර්ග ගන්න කෙනෙක් නම් වයසත් අවුරුදු 80ක වගේ ප්‍රමාණයක් නම් ඒ ඖෂධයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් මේ ඇලර්ජි එකට හේතුව. කන කෑම බීමම විතරක් වෙන්න බෑ. ගොඩක් වෙලාවට මේකෙදි ශරීරයේ කප එහෙම නැත්නම් සෙම කියන තත්ත්වය සමග පිටත් එකතු වෙච්ච ලක්ෂණයක් තමයි ඔය කිව්වේ. ඒකත් එක්ක ගොඩක් වෙලාවට මේ කැසීම සහ මේක වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙක පාලනය කරන්න කරුණු යෙදුවේ නැත්නම් කොයිතරම් දේවල් අපි බාහිරින් ආලේප කරත් ඔක සුව කරගන්න අමාරුයි. අනිත් එක තමයි ගන්න මොනවා හරි ඖෂධයක් ගන්න කෙනෙක් නම් පොඩ්ඩක් ඒකේ සයිඩ් ඉෆෙක්ට් ගැන පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හරි ගහලා නැත්නම් ඔබගේ වෛද්‍යවරයාව මුණ ගැහිලා හරි අහන්න ඒ ඖෂධෙත් ඕකට බලපාන්න පුළුවන් ගන්න. හොඳයි අපි අවසාන විනාඩි කිහිපේ ඉන්න නිසා මම කැමති වෛද්‍යතුමියගෙන් අවසාන වශයෙන් දැනගන්න දැන් මේක පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න ඕනි මාතෘකාවක්. ඒක මොකද දැන් සමගෙන කිව්වහම අපිට කොටස් කොටස් කරලා කතා කරන්නත් පුළුවන් නේ රෝග ගැන උනත්. නමුත් අපි අවසාන වශයෙන් පැහැදිලි කරුම් මේ සම සම්බන්ධ රෝගී තත්ත්වයන් වලදී එහෙම නැත්නම් සම සම්බන්ධව තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලදී ප්‍රතිකාර වෛද්‍ය ප්‍රතිකාර ගැන කතා කරද්දී මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරද තියෙන්නේ? දේශීය වෛද්‍යකම ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම පළවෙනියටම අපි කතා කරන්නේ ශෝධන කර්ම ගැන. ඒ කියන්නේ ශරීරය ශෝධනය කරලා සුද්ධ කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ වාපිත් සෙම් කියන තුන බැලන්ස් කරන්න බැරි වුණොත් එහෙම ඒ ඉම්බැලන්ස් එකේදී ලේසියෙන්ම චර්ම රෝග කියන එක ඇති වෙනවා. ඊට පස්සේ තමයි සප්ත ධාතුන්ගේ බල ඒ විදිහට පවත්ව ගන්න ඕනේ. සප්ත ධාතුන්ගේ බල පවත්ව ගන්න නම් ඒ ධාතුවට අදාළ පෝෂණීය ලැබෙන සම බල ආහාර වේලක් අපි ලබා දෙන්න ඕනේ. එතකොට ඒ දැන් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ දවස්වල තියෙන හැමෝම කරන්නේ ලේසියට චිකනයි පරිප්පුයි. ඒ කියන්නේ දෙකම ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් බත. එහෙම නැත්නම් පාන්. ඒතකොට කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් කියන දෙක හම්බුණා කියලා සප්ත ධාතු බැලන්ස් වෙන්නේ නැහැ. ස්පෙෂලි සමට ඒ කියන්නේ රස ධාතුවට විශේෂයෙන්ම විටමින් සහ මිනරල්ස් ඕනේ. ඒ දෙක එකතු වෙන ප්‍රධාන ක්‍රමය තමයි කොළ වර්ග සහ පළතුරු සහ ජලය. ඉතින් එතකොට බැලන්ස් ඩයට් එකක් නැති වුණාම චර්ම රෝගවලට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ ගැන බලන්න ඕනේ. ඊළඟ තමයි ගොඩක් වෙලාවට අපි දැන් ශෝධන කර්ම කරලා ඉවරෙච්ච ගමන්ම ඉවර වේගෙන එනකොටම ඔබේ රෝගය සුවපත් වෙනවා. ඒ සුවපත් වෙනකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතිකාර නවත්තන එක නිසා ලොකු අමාරුවකටපත් වෙනවා ඊළඟ අවස්ථාව වෙනකොට. ඒ නිසා ඊළඟට සමන කර්ම සහ
නැවත ඔබ රෝගී නොවෙන්නට අපි කරන ඒ රසායන කර්ම එහෙම නැත්නම් සහ වාජීකරණ ප්‍රතිකාර වලටත් ඔබ ඉවර වෙනකම්ම මේක කරන්න ඕනේ. ඒ කරොත් එහෙම නැවත වතාවක් ඒක හැදෙන්නේ නැතුව පරිස්සම් වෙන්න පුළුවන්. ඊළඟට අපි gederedi කියලා දෙනවා මේ මේ විදිහට විශේෂයෙන් පිටි සහිත ආහාර වැඩිපුර කන්න එපා පාන් පිටි සහිත ආහාර මොකද ග්ලූටන් ආහාර වේලක් ඔබ ගත්තාම ග්ලූටන් කියන්නේ ඇලෙන ස්වභාවයක් තියෙන දෙයක්. ඔබගේ ඒ ආහාර වේලෙදී ඒක බවල්ස් වල බඩවැල් වල ඇලෙනවා. එතකොට ඇලුනහම මොකද වෙන්නේ ඊළඟ ආහාර වේල ගත්තාම ඒකේ තියෙන පෝෂණේ උරා ගන්න අර සර්ෆේස් එක බාධාවක් වෙලා නැහැ බාධාවක් වෙනවා. එතකොට ඒව අඩු කරන්න. ඊට පස්සේ තෙල් අපිට ශරීරයට ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් තෙල් කන විදිහ වැරදි. අපිට තෙල් ගොඩක් ඕනේ. මොකද තෙල් වලින් තමයි ස්කින් එක ලස්සනට අපිට ටෝන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට ස්නායු පද්ධතිය හොඳට ආවේග ගමන් කරන්නේ. ඊට පස්සේ සෙක්ෂුවල් ඇබිලිටීස් හොඳටම තියෙන්නේ. ඒ වගේම කෙනෙකුට යම් කිසි වැඩක් කරගන්න ශක්තිය තියෙන්නේ තෙල් වලින්. ඒ කියන්නේ අපිට තෙල් ගොඩක් ඕනේ කියන එක. නමුත් අපි කරන්නේ කොලෙස්ටරෝල් හැදෙනවා එහෙම කියලා වැරදි මතත් එක්ක සහ සමහර ඖෂධත් එක්ක අපි තෙල් කන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. නමුත් නිවැරදි විදිහට තෙල් ගන්න ඕනේ. අපි සෙල්සියස් අංශක 300න් උඩට තෙල් රත් කරත් ඕගොල්ලෝ ඔය කතා කරන බෑඩ් කොලෙස්ටරෝල් ලෙවල් එකට පත් වෙනවා. එහෙනම් අපි බැදුම් සහ කල් තියාගෙන නැවත නැවත කරන තෙල් වර්ග නෙමෙයි කන්න ඕනේ. ස්වභාවික තෙල් වර්ග අපිට නිතරම ශරීරගත වෙන්න ඕනේ. ඒක නිරෝගී හැමකට සහ ඔය දැන් අපි කොලජන් ඇප්ලයි කරන්න කතා කරන්නේ ඇයි අපේ හැම රැලි වැටෙනවා සහ අවලක්ෂණ වෙනවා වයසට යනවා කියන එක. ඉතින් මේ ඇන්ටි ඒජින් වලදී අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මේ හොඳ තෙල් වර්ග ශරීරයට එකතු කරගන්න. ඊළඟ එක තමයි විටමින් C හොඳටම තියෙනවනේ. එහෙම කියලා ඔයගොල්ලෝ ආටිෆිෂල් විටමින් C ටැබ්ලට් එකක් ගත්ත කියලා මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් විටමින් C බහුල ස්වභාවික ක්‍රමය කියන්නේ පැංගිරි පවුලට අයිති වෙන බීම වර්ග අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සලාඩ් හදනකොට අපිට ඒවා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් විටමින් C ගොඩක් අපි එකතු කරගන්න ඕනේ ලස්සනට ඉන්න නම්. ඒක කොලජන් ගොඩක්ම රිච් තියෙන පළතුරු වර්ග තියෙනවා. ඒවා ගන්න ඕනේ. එතකොට අපි ප්‍රතිකාරයකදී අවසාන වශයෙන් මේ දෙන උපදෙස් ටිකත් හරියට ගත්තොත් ඕගොල්ලන්ට මේ හැම නිරෝගී බව සාර්ථක ජීවිත කාලෙම පවත් ගන්න ඕනේ. පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අය හිතන දෙයක් තමයි අවුරුදු 40 ඉවර වුණාට පස්සේ දැන් වයසයි කවුද අපිව බලන්නේ ඉන්නේ එහෙම කියලා අපිව අතහරින එක. මේ අතහරින එකෙන් මානසිකවත් අපිව අතහැරිලා හරි ඉක්මනට ඊළඟ 40 අපි ලෙඩ්ඩු වෙලා සමහරට ඉන්න තියෙන කාලෙටත් කලින් අපිව වැහැරිලා මැරිලා යන තත්ත්වෙට පත් වෙනවා. ඉතින් එහෙම නැතුව ප්‍රබෝධමත්ව වෙලාවට කාලා බීලා තමන් තමන්ව බලා ගන්න එක හරි විදිහට කළොත් මේ රෝග වලින් වැළකීලා අපිට නිරෝගීව ඉන්න පුළුවන් ඇත්තටම. දැන් මේ දවස්වල හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් අන්තිමට මම මේ අහන්නේ. හොඳද? හැමෝම හිතන දේනේ දැන් අර වෛද්‍යතුමිය මේ සාකච්ඡාවේ පැහැදිලි කරලා ඉක්මනින් සුදු වීම කියන එක. මෙතනදී සාමාන්‍යයෙන් ඉක්මනින් සුදු වීම වේවා හැම නැත්තම් සාමාන්‍ය සමට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න කියලා වෙන්න පුළුවන්. කෙනෙක් යම් කිසි ආලේපනයක් තෝරගන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට යම් ආලේපනයක් අපි අපේ සමට තෝරා ගැනීමේදී සමට හානි නොවන ආකාරයට මේ ආලේපනය තෝරගන්න අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි කාරණා මොනවා හරි තියෙනවද? ඔව් ඇත්තටම මම මේ අපේ දේශීය ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරන් අපි ඒක මාස 3කට වැඩිය කාලයක් පවත්ව ගන්නවා නම් අනිවාර්යෙන් ඒකට අඩුම තරමේ කල් තියා ගන්න දෙයක් හරි දාන්න ඕනේ. එතකොට ඒකට රසායනික ද්‍රව්‍ය නැහැයි කියලා 100% natural කියන වචනේ කියන්න මම කැමති නැහැ. ඒක ඇත්තටම මිත් එකක් වෙනවා, මිත්‍යාවක් වෙනවා. නමුත් ඔබට අවම වශයෙන් කිමිකල් තියෙන ප්‍රොඩක්ට් එකක් මේ මේකකදී බලන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ගොඩාක් දේවල් ස්වභාවිකව සුදු වෙන්න, ලස්සන වෙන්න පුළුවන් දේවල්, නිරෝගී වෙන්න පුළුවන් දේවල් අපිට gedara පරිසරය ආශ්‍රිතවම දැනටත් හදා ගන්න පුළුවන් තත්ති තියෙනවා අපේ ලංකාව කියන්නේ. බලන තැන කොළපාට තියෙන රටක් ඉතින් ඒ නිසා එහෙම අඩුපාඩුවක් නැහැ. ස්වභාවික දේවල් වලිනුත් ලස්සන වෙන්න පුළුවන්. ඒක න වෛද්‍යතුමිය කියයි වෙලාව බලලා ඉවරනාට පස්සේ. අවසාන විනාඩිය අපි ඉන්නේ තින ඒ නිසා අපි කැටියෙන් පැහැදිලි කරමු වෛද්‍යතුමනි දැන් මේ ලස්සන වීම ගැන අපි අන්තිමට කතා කරේ ක්‍රීම් වර්ග වෙනුවට ආලේප කරන්න පුළුවන් දේවල් තියෙනවා සැලකිලිමත් වෙන්නේ කොහොමද කියලා. ඔව් ඒකෙදි ඇත්තටම ටග් ගාලා බලන්න කියලා මම මේ ඉක්මනින් කියලා දෙන්නම්. ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයගොල්ලෝ ට්‍රයි කරන්න මොයිස්චර් එක තියාගන්න පුළුවන් ආලේපන මොනවද කියලා. එතකොට මොයිස්චර් එක තියාගන්න පුළුවන් ගොඩක් වෙලාවට ඇලෝවෙරා ගන්න පුළුවන්. ඊට පස්සේ නෙල්ලි පල්ප් හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෘට්ස් වර්ග ගොඩක් ඒවා තියෙනවා, අලිගැට පේර ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට තියෙන තෙල් සහිත සමක් නම් ඒකට වෙනිවැල් සුදු හඳුන් වගේ ඩ්‍රයි පවුඩර්ස් විදිහට තියෙන දේවල් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. නැචරල් ස්කින් එකක් ඒක නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් මේ හැමදේම ඇත්තටම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. පුළුවන් තරම් බලන්න
සුදු වෙනවා කියන මාත්‍රකාවට වැඩිය ඔගොල්ලන් නිරෝගී වෙනවා කියන එක හිතන එක ගැන මොකද කළු කියන්නේ කැත දෙයක් නෙමෙයි ලෝකේ රූප රාජිනියන් ඉන්නවා කළු හැමින් බිහි වෙච්ච ඒගොල්ලන්ගේ ආකර්ෂණීය අඩු ප්‍රශ්නයක් එතන නැහෙනේ එතකොට ඔබගේ ආකර්ෂණීයයි මෙතන ගැටලුව තියෙන්නේ සුදු වෙනවා කියන එක නෙමෙයි සුද්දට ආකර්ෂණයක් නෙමෙයි ආකර්ෂණීය කියන එක එහෙම නැත්නම් තමන්ගේ ශරීරයෙන් පිට වෙන කිරණවල තමයි මේ ආකර්ෂණීය කියන එක තියෙන්නේ කිරණ හොද වෙන්න නම් අපි ගන්න ආහාර පාන සෞඛ්‍යමත් ඒවා වෙන්න ඕනේ හෙල්දි ෆුඩ් වෙන්න ඕනේ අපි හොඳට ජලය පානය කරලා තිබුණොත් අපේ දාරිය හරහා ටොක්සික් දේවල් පිට වෙන්නේ නැති වෙනකොට අපේ ආකර්ෂණය නැති වෙන්නේ නැහැ මේ අනිත් කෙනාට ඒ වගේම තමයි අපේ සිතුවිලි වල හොඳ මෛත්‍රී සහගත දේවල් තියෙනවා නම් අපෙන් පිට වෙන කිරණ ආකර්ෂණීයයි එතකොට මෙතන මේ ආකර්ෂණය කියන එක කොහොමද පවත් ගන්න කියන එක සහ සම නිරෝගීව තියෙන්නේ කොහොමද කියන එක පවත් ගන්නවා මිස මම අවසාන වශයෙන් නැවතත් කියනවා සුදු වෙනවා කියන එක ගැන හිතන්න යන්න එපා කියලා